සුබ දවසක් සියලු දෙනාටම වැඩේට ලැහැත්තිද මෙවෙද්දී ඔයා identify කරගත්තද blogging කියන concept එක ඇතුලේ ඔයාට තියෙන earning potential එක එම නැත්නම් ඔයා blog එකක් start කරොත් ඔයාට යන්න පුළුවන් සීමාව ඔයා මෙවෙද්දී identify කරගෙන ඇති කියලා මම හිතනවා. එයි මං එහෙම හිතන්නේ. එහෙම හිතන reason එක තමයි SL online bro. මම 17 වෙනිදා SL online bro channel එකේදී මම කිව්වා blogging කියන concept එකට ඇතුලේ ඔයාට කොච්චර දුර යන්න පුළුවන්ද? Blogging කියන concept එක ඇතුලේ කොච්චර දුර ඔයාට earn කරන්න පුළුවන්ද කියන දේ research කරලා තියාගන්න. මේ week එක ඇතුලේ අපි blogging කියන concept එක අපි start කරනවා. එහෙම නැත්නම් blogging කියන මේ big step එක. එහෙම නැත්නම් ලොකු step එකක්. එහෙම නැත්නම් lifetime without effort passive income එකක් generate කරන genuine resources එකක් තමයි. එහෙම නැත්නම් genuine source එකක් තමයි blogging කියන්නේ. Blogging කියන concept එකට ඒ step එක අපි මේ සතිය ඇතුලේ තියෙනවායි කිව්වා. මම හිතන්නේ ඔයා මේ වෙද්දී identify කරගෙන නැති blog එකක් ඇතුලේ ලොකු earning opportunity එකක් තියෙනවා. ඒ වගේම ලොකු earning potential එකක් තියෙනවා. Hurry, Adim Pasta blogging karamu. Aimang ehema kiwi. Maybe the launch kalati noa. Blogging for beginner. Start growth and monetize. A to Z. Adim Pasta water blog ega ki start karan pulwang. Blogging kina concept teka. Lectures hata hataking. Water paya hayakatasan pramana kathule. Water A to Z learn karan pulwang. Baby, hurry at a kohoma the blog ega karane. Blog එක කරන්න යද්දී process එකක් තියෙනවා. මම හැමදාම කියනවා හැම එකටම තියෙන process එකක්. ඒ process එකේ අපි ගියේ නැත්නම් සමහර විට අපි fail වෙනවා. Blogging කියන concept එකේ තියෙන process එකක්. Blogging කියන concept එක අපිට identify කරගන්න ඕන blog එකක් කරනවා නම් හරි niche එක. අපි හරි niche එක identify කරගත්තේ නැත්නම් අපිට blog එකක් ඇතුලේ success වෙන්න බෑ. මෙතනදී අපි කතා කරලා තියෙනවා blogging master course එක ඇතුලේ කොහොමද හරි niche එක identify කරගන්නේ හරි niche එක තෝරගන්නවා වගේම හරි audience එක තෝරගන්න ඕන. අපි niche එක ඒ වගේම අපේ audience එක තෝරගන්නවා වගේම audience එකට ගැළපෙන විදිහට අපි content create කරගන්න දැනගන්න ඕනේ. එහෙම නැත්නම් අපි article create කරන්න දැනගෙන ඉන්න ඕනේ. මෙතන කතා කරලා තියෙනවා හරියට audience එක හොයාගන්නවා වගේම හරියට කොහොමද මේ audience එකට ගැළපෙන article එක content එක create කරගන්නේ. Content එක create කරගන්නවා වගේම ඔයා දැනගෙන ඉඳිය යුතුයි blog එකේ article එක create කරනවා නම් ඒ article එක ඔයාගේ audience එකට කොහොමද හරියට අරන් යන්නේ. එහෙම නැත්නම් ඔයාගේ blog එකට ඕනේ traffic එක කොහොමද drive කරන්න කියන දේ ඔයාලා මෙතනදී learn කරන්න පුළුවන්. ඒ වගේම තමයි blog එකක් ඇතුළේ අපේ main purpose එක passive income එකක් generate කරන එක නම් ඔයාලා පුළුවන් වෙයි මෙන්න මේ master course එක ඇතුළේ blogging monetization. Monetization කියලා සමහර විට ඔයා හිතේ තියාගෙන ඉන්න දේ නෙමෙයි ඇත්තටම monetization කියන්නේ කියන දේ ඔයාලා identify කරගන්න පුළුවන් වෙයි මෙන්න මේ blogging master course එක ඇතුළේ blogging monetization කියන section එක ඇතුළේ ඒ වගේම email marketing advanced email marketing කියන concept එක genuine විදිහට ඔයාලා learn කරන්න පුළුවන් වගේම A to Z legal requirement ඔයාලා identify කරගන්න පුළුවන් වෙයි blog එකක් කරන්න යන process එක ඇතුළේ අදින් පස්සේ ඔයාලා blogging කියන concept එක ඇතුළේ passive income generate කරන genuine source එකක් විදිහට ඔයාට පුළුවන් වෙයි ඔයාගේ blog එක අද start කරන්න. SL online bro හැමදාම කියනවා මගේ process එකක් තියෙනවා. ඕ මම ඉස්සෙල්ලාම ඔයාලට කිව්වේ YouTube කියන passive income එක හදන්න. ඊළඟ passive income source එක තමයි ඔයා මෙතනදී generate කරන්නේ. Blogging කියන concept එක ඇතුළේ ඔයා generate කරන්නේ ඔයාගේ ඊළඟ passive income source එක. Genuine passive income sources මම මේ වෙද්දී ඔයාලට දෙකක් හදලා තියෙනවා. හදා ගන්න එක, හදා නොගන්න එක. ඔයා ගතේ video එකේ description එකේ තියෙනවා. New launching එක එම නැත්නම් අද launch කර මෙන්න මේ blogging master course එකේ link එක ගිහිල්ලා බලන්න මේක ඇතුලේ මම මොනවද කරලා තියෙන්නේ genuine passive income එක generate කරන්න පුළුවන් source එකක් තමයි blogging කියන්නේ මේ වෙද්දී ඔය අනිවාර්යෙන් ඒක identify කරගෙන නැති අදින් පස්සේ blog එකක් පටන් ගමු මොකද ඒ step එකත් මම ලොකු step එකක් blogging කරන ලොකු step එකක් ඒ step එක මේ වෙද්දී තියලා තියෙනවා මම හිතන්නේ මම මේ ඉස්සරින් කිව්වා ඕ wordpress එකම learn කරලා තියාගන්න මම මේ ඉස්සරින් කිව්වා Blogging කියන concept එක ඇතුලේ ඔයා website develop කරන්න දැනගෙන ඉඳිය යුතුයි. මොකද web development කියන්නේ blogging නෙමෙයි. Blogging කියන්නේ වෙනම concept එකක්. Blogging කියන්නේ income generate කරන passive income without effort passive income generate කරන source එකක්. හැබැයි මම කිව්වා WordPress දැනගෙන ඉඳිය යුතුයි blogging කරන්න. හරි. Time එක ඇවිල්ලා තියෙනවා. Process එකේ අපි යනවා. පළවෙනි step එක විදිහට මම YouTube එක. ඒ වගේම අදින් පස්සේ දෙවෙනි step එක විදිහට ඔයා blog එකක් start කරන්න ඕනේ. ඒ වගේම selling dropshipping business එක ඒ වගේම online business එකේ foundation එක ඔයාලා blog එකක් කරද්දී තේරෙවි. හරි. හැමදාම කිව්වා මම foundation එකේ සම්බන්ධයක් හැම එකටම තියෙනවා.
ෆවන්ඩේෂන් එක අපි හරියට දාගත යුතු ඔන්ලයින් බිස්නස් එක ෆවන්ඩේෂන් එක සෝෂල් මීඩියා හැම එකටම සෝෂල් මීඩියා ඉෆෙක්ට් වෙනවා ඒක තමයි ඇත්ත සෝෂල් මීඩියා අපි ළඟ තිබිය යුතුමයි ඔන්ලයින් බිස්නස් කියන කන්සෙප්ට් එක ඇතුලේ ඒ වගේම තමයි ෆ්‍රීලාන්ස් බිස්නස් එක තමන්ගේ බිස්නස් එක අදින් පස්සේ වඩ ජෙනුවින් විදියට තමන්ගේ බිස්නස් එක සමහර විට ඔයාගේ බ්ලොග් එක ඇතුලේ පර්ෆෝම් කරන්න පුළුවන් වේවි ඒ වගේම ස්කිල් මම හැමදාම කියනවා 5 අප්වර්ක් ඕ 5 අප්වර්ක් කළ අදින් පස්සේ ඔයාට සමහර විට බ්ලොගින් කියන ස්කිල් එක සේල් කරන්න පුළුවන් වේවි ඔව් බ්ලොගින් කියන ස්කිල් එක ඕනේ නම් සේල් කරන්න පුළුවන් තමන් බ්ලොගින් කියන කන්සෙප්ට් එක හරියට දන්නවා නම් ඔයාට පුළුවන් වේවි ඒක මෙන්න මේකටත් යූස් කරන්න ඒ වගේම තමයි ග්‍රැෆික් ඩිසයිනින් ඒ වගේම තමයි වීඩියෝ එඩිටින් මේ මාස්ටර් කෝසස් හැම එකම ඩිස්කවුන්ට් එකක් නම් මේ දවස්වල යනවා वीडियो के डिस्क्रिप्शन में दिनों में हम मास्टर कोर्सेस से का मैं डिस्काउंट लेंगे का और स्पेशली न्यू स्टेप पे का लोको स्टेप पे का पैसिव इनकम में जनरेट करना जेन्युइन रिसोर्सेस से का पार्ट आदे यूज करना मैं बेबी व्हाट लाइफ टाइम पैसिव इनकम में जनरेट करना नोने ही केला इतना वाना अवस्था वती नो वीडियो के डिस्क्रिप्शन में दिए नो मैंने मैं मास्टर कोर्सेस तो लिंक के का वगैरह ब्लॉगिन मास्टर कोर्स के लिंक के का मम्मी हितान ने वहाँ में वैडेट बाहिन මේක ඇතුළේ තියෙන ඔපෝචුනිටිය මේක ඇතුළේ තියෙන ඈර්නින් ප්‍රොටෙන්ෂියල් එක මාරම වැඩි. කොහෙලා බලලා ඉන්නේ කිව්වෙ මං ඒකයි. මේක ඇතුළේ ඕන කෙනෙකුට පැසිව් ඉන්කම් එකක් විතවුට් ඩිෆර්ඩ් පැසිව් ඉන්කම් එක ජෙනරේට් කරන්න පුළුවන් වේවි ලයිෆ් ටයිම්. තීරණය වාගතේ ඔපෝචුනිටිය දීලා දෙනවා ස්ටෙප් එක දීලා දෙනවා. මේ ස්ටෙප් එක ලොකු ස්ටෙප් එකක් ලොකු ස්ටෙප් එක තියෙන නොතියෙන එක හොයාගත්තේ. අදින් පස්සේ වට බ්ලොගින් කියන කන්සෙප්ට් එක ඇතුළේ දැනගත යුතු සියලුම දේවල් මාස්ටර් කෝස් එක ඇතුළේ මම කතා කරලා ඉවරයි. අදින් පස්සේ ස්ටාර්ට් කරන්න පුළුවන් වාගේ දෙවෙනි පැසිව් ඉන්කම් සෝස් එක බ්ලොගින්.